රක්ෂක මාත්‍යන්යේ විසින් මෙතෙක් තහනම් කර තිබුණු. ජාතික ආරක්ෂාවට හානිකර දෙම සංවිධහන හයක තහනම ඉවත්කිරට කටයුතු කල්ලා තිබෙනවා කෙලාපි මාධ්‍යමගින් පට දැකගන්න පුළුවන් වුුණා තැන් මේ ගෝලීියය දෙමළ සංසදය ඒවගේම ලෝක ද්‍රැවිට සම්බන්ධී කරන කමිටුව දෙමළ ඊලාම් ජනතා සම්මේලනය ඔස්ට්‍රේලියයානු දෙම කොංග්‍රසිය කැනේඩියයානු දෙමලොග්‍රෙසය බ්‍රරිතාන්නේ්‍ය දෙමල සංසදය. අපිට ආරංචි විදියට මේ සංවිධාන හය තමයි ජාත්‍යන්තර වශයෙන් ලංකාව තුළ තිබුණු තහනම ඉවත් කිරීමට ආරක්ෂක මාත්‍යන්සිේ කටයුතු කලතිීන්. තැන් අපි සලකා බලන්න ඕනේ මේ සංවිධාන හය තහනම් කිරීමට බලපාපු හේතුමොනවද මේ රටේ ආරක්ෂාවට හානිකර නිසා තමයි මේ සංවිධාන හය තහනං කරේ එහන් දැන්ගේ හානිකර තත්වේ නැතිවෙලාද. ආණ්ඩු වෙනසත් එක්ක දෙමල ඩයිස්පෝරාව තමන්ගේ ඊලාම් සිහිනි අතෑරලදාල ඉවරද. දෙමල ඩයිස්පෝරාවට දැන් ඊලමක් අවශ්‍ය නැද්ද. ඔුන් ලකයේ ඊළම සඳහව් අරමුදල් එක්්‍රැෙස් කිරීම, එක ව්‍යවස්ථා ප්‍රතිපාද නහරහා ක්‍රියත්ම කර ගැනීමට උත්සහ දරීම. එහම ැත්නම් එක ලෝකයේ ජාත්‍යන්තර සංවිධාන ජාත්‍යන්ත රටවල්. එඒවගේ මානව හිම්කන් සංවිධානය යුදාාපරාද හරහා කරන්න හදන බලපැම්ම ඔක්කම නොවත්තලාද. එනිසා අපි විශවාස කරනවා මේ සංවිධාන හය තහනම් කිරීමට බලපාපු හේතු. දැන් නැතිවෙලාද කියනක සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යන්ේ ප්‍රකාශයක් නිෙකුත් කරයි කියලා. ඒවගේම අපි බලාපොළොත්වයෙනවා මේ සංවිධාන ය තහනම ඉවත් කිරීම සඳහා. බලපාපපු සාධාරණ හේතු දැනගැනීමේ අයිතියක් මෙරටේ දේශපාලන පක්ස වල්ටත් මෙරට ජනාවටත් තිබෙනු. එනිසා ඒ පිල්ිබඳුව නිරධ හේතු. aksi kamatiansia he derrau kale jutui.